ඕක කාපු එක හොඳට මතක තියාගන්න. ආයි ඉතින් ඔතනින් ඉදිරියට නම් බහින්නේ නැහැ. V8 එකෙන් බහින්නෙත් නැහැ. මහින්ද මහත්තයා එදා දිනේෂ් කුණවන්දන මහත්තයා වගේ කෙනෙක් දැම්මා නම් එයාට අද මේ ඉරණම අත් වෙන්නේ නැහැ. මහින්ද සරත් පොන්සේක මහත්තයලා නිසා තමයි මේ යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඒතර මගෙන් එවන්නේ කාටද දෙන්නේ? මොකද ජීස්ටත් දෙදේ. ගෝඨාභය මහත්තයාගේ විශේෂ දස්කමක්. ඒ තමයි එතුමා දක්ෂයි මල් වවන්නයි රවුන්ඩ් බවුට් හදන්නේ. රාජපක්ෂල වන්නේ දැන් පරද්දන් ලේසි. අපි එකට වගේ කියන්න ඕන. මං එකෙන් බැහැර යන්නේ අක්කර 50ක් විතරක් තියාගන්න පුළුවන් කියන සීලිම ගෙනාම මැතිනිගේ ඉඳන් අක්කර 5000ක් විතර දුන්නා. ඒකෙන්ද ඔයා තමයි මේකට සම්පූර්ණ වගේ කියන්න ඕන කිව්වම ඇත්ත කියලා ඔබ වෙනවා. ඔය කොච්චර බිස්නස් සෙනඟ පෙන්නුවත් ඒකනම් ඡන්දෙන් එන්න බෑ. එයා ඉදින් බේරෙන්නත් එපා කරපු වවුලි. ඔය ගොඩට වැටුණොත් ඔය ගොඩේ විදියටම හැදෙන්න වෙනවා. ඒක ගොඩ හැදෙනවා. අරයට එච්චර ගියා මෙයාට මෙච්චර ගියා අප්පච්චිට එච්චර ගියා මෙයාට මෙච්චර ගියා නේ මූ මෙච්චර ගත්තා බැංකුවේ අච්චර දිනවා අපිට නැහැ මූ කොච්චර ගහවද ඉතින් එහෙම අය දෙන්න යන්නේ මේකට ගැඹුරු සංවාදයක සොඳුරු මතගැටුම විමසුම දේශපාලන කතිකාව අදත් සුපුරුදු විදිහට මෙලෙස ආරම්භ කරනවා අද කතිකාව සමගින් එක්වන්නේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සමගින් අයබනම් තුමනි අන්තිමා මේ ලංකාවේ ඉන්නවනේ බොහෝ අනාවැකිකරුවන් දේශපාලනේ අනාවැකි කියන සමහර අයගේ අනාවැකි වැරදුනා සමහරුන්ට ඒ තමන්ගේ වෘත්තියත් කරන්න බැරුව ගෙදරට යනවා හැබැයි කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේද කියනවා මේ රාජපක්ෂ පවුල කන්නේත් අහවලා ගෝඨාභය රාජපක්ෂට දේශපාලනේ කරන්න බෑ කියලා ඒක කල්තියා දකිනවා අද ඒක දිනලා ඉවරයි මේ ගැන මොකද කියන්නේ ඒක මම හිතන්නේ මගේ තියෙන දේශපාලන අත්දැකීම මම අවුරුදු 40ක්නේ අගවත් ආසනේ සංවිධායක වෙලා අවුරුදු 40ක් ඒ කාලේ ඔරෙන් පාලි බෝතලේ 35යි ඉතින් ගෙදරකට ගියාම කන්දකට තියෙන ගෙදල් ගෙවල් දෙකයි එනම් බොහොම දුක් විඳලා තමයි මම සමාජය ගැන ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා නෙවෙයි ඉතින් ඒ හැම අවස්ථාවකදීම මට ඉගෙන ගන්න දෙයක් තිබුණා ඒ කියන්නේ ගෙදරකට ගියත් තිබ්බා ඇලී දුලේ නාන්න ගියත් තිබ්බා රාබුන්න ගියත් තිබ්බා මිනිස්සුත් එක්ක කතා කරුවම රැසීම් තියෙනකොට ඒ හැම දෙයකදීම ගංගොලේ මිනිස්සු අපිව හොඳට දැනුවත් කරලා ඉගැන්නුවා පරණ මිනිස්සු ගමේ දේශපාලනය ගැන හොඳ අත්දැකීමක් ලබා හොඳ අත්දැකීමක් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇරුණම ඒ වගේ දැනුමක් තියෙන එක්කෙනෙක් තමයි මම අනිත් එක අපේ ගංගොලේ මිනිස්සු පරණ මිනිස්සු හොඟක් සමසමාජකාරී ඉතින් ඒ සමසමාජය තමයි අපිට යුගන්නලා ඔවුන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරිවර්තනය වුණේ සමසමාජ පක්ෂයේ ටිකක් ඒ කාර්ය ගිලී යනකොට ඉතින් ඒක තමයි ඇත්තටම මට තියෙන ලොකුම අත්දැකීම ඉතින් ඒකෙදි මම ඉගෙන ගත්ත හරියටම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු දැක්කම කොහොමද මේ එන්නේ මොකටද කියන තැනට මම ප්‍රගුණ කරගත්තා ඒ කියන්නේ කවුරු හරි දුරෙන් මගේ කන්තෝරේට එනකොට මම දන්නවා මේ ඉන්නේ එක්කෝ පොලිසියට කතා කරන්න එන විලාසේ එක්කෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැත්නම් ඉල්ලන්නේ ඇවිල්ලා නායක ඉල්ලන්නේ එහෙම නායක ඉල්ලන්නේ නැහැ නම් උඟක් අඩු වෙන්නේ නැහැ ගංගොලි මිනිසුන්ට ලැජ්ජ බයට හරි මිනිස්සුනේ ඒ වගේ මට කියන්න පුළුවන් ශක්තියක් නිර්මාණය වුණා අර මම ඉගෙනගත්ත ඒ අත්දැකීම් තුලින් ඉතින් මහින්ද මහත්තයත් එක්ක මම අවුරුදු 40ක් හිටියානේ මේ අවුරුදු 40ේ මහින්ද මහත්තයත් එක්ක හිටියා මාව දේශපාලන ගිනාන සිරිමා බණ්ඩාරනායක මැතිණිය මැතිණිය තමයි මට සංවිධායකකම දුන්නා මැතිණිය තමයි මට දේශපාලන ගැන්වේ මැතිණිය බොහොම මව්වත් ගති ගුණ තියෙන ඉතාම හොඳ නායිකාවක් හැබැයි හැම අවස්ථාවකම මහින්ද රාජපක්ෂ මහත්තයත් අපිත් එක්ක හිටියා ඉතින් මහින්ද මහත්තයාගේ සිතුම් පැතුම් මහින්ද මහත්තයා ගත කරන ජීවිත මම එතුමාගෙන් ඉගෙන ගත්තා එතුමත් මගෙන් ඉගෙන ගත්තා එයා මාව දන්නවා මං එයාව දන්නවා අර කතාව පාර්ලිමේන්තුවේදී කියද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පුංචි තැති ගැනීමක් ඇති වෙන්න ඇති මේ දේශපාලනේ කාපු මිනිස්සෙක් මේක කියන්නේ ඒක විලා කිව්ව ඇත්ත කියලා මම මගේ මයිදියා බල්ලා කිව්වා ඔයා කියන එක ඇත්ත කියලා මහින්ද මහත්තයා කිව්වා ඒ වගේ මොද මහත්තයි මං කිව්වනේ ඔයා තමයි අද මේ රට ගිනිගන්නේ ඔයා ගත්ත වැරදි තියෙන නිසා ඒකෙන්ද ඔයා තමයි මේකට සම්පූර්ණ වගේ කියන්න ඕනේ කිව්වම ඇත්ත කියලා ඔබ වෙනවා ඒ වගේ නේද මානී
මං කියපු දේ ඇහුවනම් අද රාජපක්ෂ පවුලටවත් රටටවත් මෙහෙම වෙන්නේ නැහැ. මම කිව්වේ පවුලේ කෙනෙක් දාන්න එපා. මොකද මෛත්‍රීපාල මහත්තයා දින්නම මෛත්‍රීපාල මහත්තයා අපිට කැබිනට් ඇමතිකම් දෙන්න කතා කරනකොට මං තමයි පළමුවෙන්ම ශ්‍රී ලංකා කාර්ය එලිට බැස්සේ. එතකොට මම ප්‍රධාන ඇමති. ප්‍රධාන ඇමතිකම ඒ වෙලාවේ තමයි නැති වෙන්නේ. ඒ ගමන පදනම් ආයතනයේදී මං එළියට බැස්සම මං කිව්වා මං ඔබතුමාත් එක්ක දේශපාලනය කරන්නේ නැහැ. ඔබතුමාගේ නායකත්වය ඔබතුමා මම පිළිගන්නවා ජනාධිපති හැටියට. නමුත් ඔබතුමාට මම වැඩ කරේ නැහැ. මම වැඩ කරේ මහින්ද මහත්තයාට. මකට ඔයාගේ ඇමතිකම් ගන්න බෑ. මං එළියට බහිනවා කියලා එළියට බැස්සේ. පළවෙනි ශ්‍රී ලංකා කාර්යය. එතකොට මහින්ද මහත්තයා තංගල්ලේ ඉඳන් මට කෝල් එකක් දීලා කවුරු හරි එතුමාට මේ ගැන කියලා. මට කිව්වා තංගල්ට එන්න කියලා මං ගියා. මම බදාගෙන කිව්වා මේ මම බැලඳගත්තා බැලඳගෙන කිව්වා මේ මට එක ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙක් ඉන්න ගැන මම සන්තෝෂයි කියලා. මං කිව්වා සර් ඔයාව නැති කරේ ඔයාගේ පවුලේ උදවිය. ඔයා පැරදෙන්න 150ක් වගේ කියන්න ඕනේ ඒගොල්ලන්. ඒ නිසා අපි ඔයාව ඔයත් එක්ක දේශපාලනය කරනවා ඔයාව තැනකට ගේනවා. හැබැයි පවුලේ අයව දැන් නාමල් තෝරන දේශපාලනය හිටියා. බිනකාවත් දැන් ඉදිරියට ගේන්න එපා කියලා. නෑ නෑ මම පාඩමක් ඉගෙන ගත්තා. ඒකෙන්ද මම ආයි වැරද්ද කරන්නේ නැහැ කිව්වා. නමුත් ඒ වැරද්දම කරා. ඒ කරේ අපි පොට්ටුව තරං කරානේ පළාත් පාලන මැතිවරණේ. එතනදී අතිවිශාල ජයග්‍රහණයක් කුරහම් පාට ලැබුවා. ලංකාවේ පොඩි තැන් කිස් තැන් කීපයක් හැදෙන අනිත් ඔක්කොම කුරහම් පාට වුණා. එතනදී එදා රෑ මහින්ද මහත්තයාගේ නිවසේ පවුලේ සාකච්ඡාවක් තියලා එතුමා එදා තමයි තෝරගත්තේ හෝරබ්බි මහත්තයා දෙන්න ඕනේ කියලා. එතකොට එතුමාට අමතක වුණා එතුමා කියපු දේ. එතකොට මේ මට ඕක ආරංචි වුණා. ආරංචි වෙලා මස්සේ ඉර පහුවෙන්ද තිබ්බ මධ්‍යම කාරක සමහර ඇස්සීමේදී උදේ මෛත්‍රීපාල සිසේන මහත්තයා ඉස්සර හිටපු ගෙදර මහින්ද මහත්තයාගේ නිල නිවාසේ මං ඇහුවා ඔබතුමාලා ඊයේ තීන්දුවක් ගත්තද කියලා. මුලින් නෑ කිව්වා. පස්සේ ඉතින් මම මේක දැනගත්ත විදිහව දැනගත්තට පස්සේ කිව්වා ඔව් අපි පවුලි උදවිය එක්කවිලා මෙහෙම තීන්දුවක් ගත්තා. ඔක්කොම ඒක මතිකව තීන්දුව කරා මේ ගොට අපි මහත්තයව දානවායි කියලා. මම කොஞ்சம் බාධා කිරීමක් කරනවා. කොහොමද පවුලක් තීරණය කරන්නේ රටේ නායකය? නෑ ඉතින් ඒක සාමාන්‍යයෙන් දේශපාලනයේදී ඕනම පක්ෂයක කිචන් කැබිනට් එකක් කියනවා. ඔක ඉස්සර බණ්ඩාරනායක මැතිනියත් කිව්වා. ඔයක කතාව මට මතකයි අපි තරුණ කාලේ මම මැතිනි අගමැති වෙලා ඉන්නේ විලාවෙත් ওই කිචන් කැබිනට් එක ගැන කතා වුණා. ඒක සාමාන්‍යයෙන් දේශපාලනේ තැනකට ආවට පස්සේ ගිහලට ආවට පස්සේ පවුලේ කියන විදිහ අහනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මෙතුමා ගත්ත වැරදි තීන්දුව. ඉතින් මං කිව්වා මේක කරන්න එපා. මේක වැරදි. ගෝඨාභයට දේශපාලන දැනුමක් නැහැ. ගෝඨාභය ඇවිල්ලා හමුදා නිලධාරියෙක්. එතුමා අවුරුදු 20ක් හරි 22ක් හරි ඉඳලා නැත්නම් අවුරුදු 14ක් හමුදාවේ පෙන්ෂන් යන්නේ. ඒ පුළුවන් කාල සීමාව ඉඳලා ඊට පස්සේ අනිත් අය නම් ඒත් යුද්ධ කරා විශ්‍රාම යන්නේ නැතුව. අපි ගත්තොත් විජේ විමරත්න, තෙන්සිල් කුබ්බැකඩුව. එතකොට අපේ හිටපු අපේ කවුද මේ චන්දේමිල්ලි මහමතුමා ජගත් මට රම්නමතය නැහැ. ඉවන තාත්තෝ එස්එන්ජී ජයම් සැදුව ඒ මහත්තයල. ඊට පස්සේ සරත් වන්සේක මහත්තයල. මේ ඔක්කොම විශ්‍රාම කාලයේ පස්සේ වුණත් වැඩ කරා. නමුත් මෙතුමා වැඩ කරේ නැහැ. මොකක් හරි දෙයකට මහින්ද මහත්තයාට උගුර එයාගේ සහයෝගය අරගෙන ඇමරිකාවට ගියා. ඉතින් එතනදී මට මන් දැක්ක දෙයක් තමයි මම දැක්ක දෙයක් තමයි මට නිකන් හිතුණා නිකන් මේක බීගුලුකමක් කියලා. මොකද විශ්‍රාම යන වයසේ කවුරුත් ඒ කාලේ විශ්‍රාම ගියේ නැහැ. රටට ආදරෙන් යුදබිමේ හිටියේ. ඒතර මේ ගියේ පොඩි බියගුලුකමක් තියෙනවා කියන එක මට නිකන් මට හැඟුණා ඒ වෙලාවේ.
ඊට පස්සේ එතුමා ඇහිඳලා එතුමා ආවේ 2005 මහින්ද මහත්තයා ජනාධිපති වුණාට පස්සේ. ඒකෝ ඉතින් අපි සම්පූර්ණ බෑලා වැඩ කර වැඩ කරමු මිනිස්සු. මම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තයා හරියට කර මමයි ඇයි තමයි රටලා රටවටේම ගියේ සංවිධානය කරන්න. ඒ 2005 දී ආවට පස්සේ එතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියටපත් වුණා. ආරක්ෂක ලේකම්වරයා හැටියටපත් වෙලා එතුමා කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසයක් තිබ්බා රාජපක්ෂ මවුල නිසා. නමුත් එතුමා කරපු කෙරුවයි කියන යම් කිසි වැරදිත් තිබ්බා. සතුදාන් වීම අල්ල ඒ කියන්නේ එතුමා කරන්න නැතුව ඇති. නමුත් මිනිසුන්ගේ මතයක් කියා මේ අතුරුදාන් වීමවල් මාධ්‍යවේදීන්ට පාර දීම ඔය වගේ වලට සම්බන්ධයි කියන කාරණාව මේ වගේ ගොඩක් දේවල් වලට සම්බන්ධයි කියලා ගියා. ඉතින් එතුමා මර පිටතල හන්දිය බෝම්බෙට අහුණා. ඒ බෝම්බෙට අහුණාට එතුමා යුදුබිමේ හිටියේ නැහැ. දැන් යුදුබිමට ගියේ නැහැ එතුමා. එතුමා කොළඹ ඉඳන් ඒ මෙහෙවන්න ඇති. නමුත් එදා යුද හමුදාපති හැටියට සරත් වංශක මහත්තයා හිටවැටිය විශාල සේවයක් කරා. මම හිතන්නේ සරත් වංශක මහත්තයලා නිසා තමයි මේ යුද්ධයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. මම දන්නතරමි මං යුද්ධ ගැන දන්න විශේෂඥෙක් නෙවෙයි. අපිට නිකන් අපිට ඇහිච්ච දේවල් අපි දැක්ක දේවල්. ඒකෝර අපි පාර්ලිමේන්තුවේ හිටියානේ. ඉතින් හැබැයි මං දැක්කා ගෝඨාභය මහත්තයාගේ විශේෂ දස්කම. ඒ තමයි එතුමා දක්ෂයි මල් බවන්නයි රවුන්ඩ් බවුට් හදන්නේ. ඔය මල් බවන්නයි රවුන්ඩ් බවුට් හදන්නේ එතුමා දක්ෂයි. ඒක එතුමා හරියට කරා කියලා බොහොම ලස්සනට ඒක නම් කරා හමුදාවේ අය දම්මල. ඉතින් මං ඒ වෙලාවේ හිතුවේ මෙයාට හොඳයි මල් වතු ටික වාර දෙන්න. නැත්නම් ඔය නගරේ අලංකාර හිතන්නේ. ඒ වගේ එකක් යුඩී එක. ඒ වගේ හොඳයි. මෙයා රටේ කවදාකවත් මේ රට පාලනය කරන්න නායකයෙක් වෙන්න සුදුසු පුද්ගලෙක් නෙවෙයි කියන එක මං දැක්කා. ඒ නිසා තමයි මම බය නැතුව කිව්වේ මෙයා ප්‍රාදේශ සභාවකවත් ඉඳලා නැහැ. මෙයා මේ කාර්යයට සුදුසු නැහැ. මෙහෙට දෙන්න එපා කියලා. හැබැයි මම කිව්වා මෙහෙම. එතන මගෙන් එවන කාර්යයක් දෙන්න. මම කිව්වා ජේෂ්ඨත්වයට දෙන්න. ජේෂ්ඨත්වයට දෙනකොට අතරම අපිට පේන්නේ වාසුවනේ. එතන වාසු ගැන ප්‍රශ්නයක් මතුවී තිනවනා. මම කිව්වා දිනේෂ් ගුණවන්ත මහත්තයා දෙන්න කියලා. මම කිව්වා දිනේෂ් ගුණවන්ත මහත්තයා එහෙම කවදාකවත් මේ ජරා ජීර්ණ වෙච්ච කෙනෙක් නෙවෙයි. හොඳ බොරලුගොඩ පවුලෙන් ඉන කෙනෙක්. එතුමා දේශපාලනේ කවදාකවත් මේ වැරදි දේවල් කළේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මිනිහෙකුට දුන්නොත් හොඳයි කියන එක. ඒක දිනේෂ් ගුණවන්ත මහත්තයා හිටියා. විමල් වීරවංශල ඔක්කොම හිටියා. මං කියනකොට මරන් ඊට පස්සේ ඒකට පිළිතුරක් දුන්න නැති වුණාම මම ගියා මේ මං යනවා රැස්වීම වලට. ඒ හැමතැනම මං දිනේෂ් ගුණවන්ත මහත්තයට දෙන්න කියලා ඔය පාන දුර කළුතර අපේ පැත්තේ කියලා මං නිකන් කෑක් ගහලා කියනවා. වෙනම මාකටින් එකක් කරගෙන ගියා. මාකටින් එකක් කරා. නමුත් ඒක හරි ගියේ නැහැ. එහෙම මං කරගෙන ගියා. ඉතින් මං හිතනවා මහින්ද මහත්තයා එදා දිනේෂ් ගුණවන්ත මහත්තයා වගේ කෙනෙක් දැම්මනම් එයාට අද මේ ඉරණම අත් වෙන්නේ නැහැ. මම හිතනවා අනාවැකි කරුවෙක් විදිහට දේශපාලනයේ ප්‍රබලම අනාවැකි පුද්ගලයා තමයි කුමාර වෙල්ක. ඉතින් මේ කතාව මෙහෙම තියෙද්දි මේ ඔබතුමා එක්තරා මාධ්‍ය හමුවකදී කියනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 20ක් විතර ඔබතුමත් එක්ක එකතු වෙන්න ලෑස්තියෙන් ඉන්නවා කියලා. එතකොට මේ මාසේ ඉවර වෙන්න ළඟයි තාම එකතු වෙන්නේ. අපි දැන් කවු වෙනද දැන් අදත් සාකච්ඡා කරා. 20ට යන 20 පොඩ වැඩි වෙයි. දැන්ට නම් 20ක් එහෙම ඉන්නවා. දැන් මේ ඉරිදත් මර තියෙනවා සාකච්ඡාවක් අවසායට. මම අදත් පාර්ලිමේන්තුවේ ඒ අයත් එක්ක සාකච්ඡා කරා. ඒ කොහොම කැමතියි අපිත් එක්ක එකව වෙලා එක කුඩයක් යටතේ දිස්ත්‍රික්ක තරම් කරන්න කැමතියි. ඔබතුමා කියනවානේ මේ එකට එකතු නැත්නම් කවදාවත් රාජපක්ෂලා පරද්දන්න බෑ කියලා. රාජපක්ෂලා නෙවෙයි. රාජපක්ෂලා වෙන දැන් පරද්දන්න ලේසි. දැන් රාජපක්ෂලා මහත්තයාට මගේ කොච්චර මිත්‍රයා වුණත් දැන් ඉතින් එතුමන්නට දිනන්න තියා හිතන්නවත් බෑ. ඔබතුමා කියන්නේ නැවත මැතිවරණය කවුද දිනන්නම කවුරු එක්කෙනෙක් එයි. අර මනාපක්‍රමයට කවුරු හරි එක්කෙනෙක් එයි. ඊට වැඩි එන්න බෑ. රාජපක්ෂලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.
මහින්ද රාජපක්ෂ මහත්තයර තාමත් මිනිසුන්ගේ පොඩි ගරුත්වයක් හරි තියෙනවා. එතුමාම යුද්ධයට ජයග්‍රහණය කරන්න මුඳුනයි කියන නිසා. එහෙම නැතිනම් මේ රට සම්පූර්ණයෙන් විනාශ කරපු එකේ 60%ක් මිනිස්සු දාන්නේ රාජපක්ෂලට. අද මේ වැටලා තියෙන තත්ත්වයට 60%ක් දාලාදී මා අනිතරින් 40%යි. ඉතින් ඒක නිසා රාජපක්ෂලා නම කියන කොටත් මිනිසුන්ට කියන තියෙන මොකද මිනිසුන්ට අද කන්න නැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ කතා වුණා මේ පොඩි දරුවන්ට කන්න නැහැ ඉස්කෝලේ යන දරුවන්ට. මම දන්නේ නැහැ මේ ඊයේ කතා වෙච්ච දේවල් මම අහගෙන හිටියේ. සෞඛ්‍ය අමාත්‍යවගෙන් හැම මන්ත්‍රීවරයෙක්ම කිව්වා මෙන්න මේ ඉස්කෝලේ මේ ආවල් තැන නැහැ. සමහර තැන්වල ඉස්කෝලවල මේ විදුහල්පතිවරු සහ ගුරුවරු බත් බැඳගෙන ඇවිල්ලා දලස් මහත්තයා කිව්වා බත් කාමරයක් හදලා ඒත් බැංකුවක් හදලා තියෙනවා. බත් බැංකුවක් හදලා ඒගොල්ලන් වෙන් කළ ටික ටික හරි දෙනවා කියලා. අන්න ඒ වගේ ඒවා අහනකොට ඒ වගේම රටට වෙලා තියෙන ඉරණම අද බලන්න අද හැම ආයතනයක්ම කඩාගෙන වැටිලා අද ආර්ථිකය බිඳුවටම පතුලටම යලා අඩු ගානේ ලිඳක බිඳක් ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා. ඔබතුමා පස්සට හිතනවාද මේ මමත් මේ දේශපාලනේ හිටියානි අද මේ දරුවෝ බඩගින් ඉන්න දේශපාලනේ මමත් කරේ කියලා? අපි ඒකට වගේ කියන්න ඕන. මම ඒකෙන් බැහැර යන්නේ නැහැ. අනිත් අය වගේ ඒවට තර්ක විතර්ක මත ඉදිරිපත් කරන්න බෑ. අපිත් ඕවට අත උස්සපු මිනිස්සු. අපි අත වැඩි හරියක්. අපි අත උස්සපු නැති දැන් තියෙනවා. නමුත් වැඩි හරියක්ම ඒගොල්ලන් ගෙන අපි යෝජනාවලට අපි අත උස්සපු මිනිස්සුනේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම අත උස්සපු මිනිස්සුනේ. හැමතිකම බේර ගන්න හරි තනතුරු බේර ගන්න හරි වරප්‍රසාද ගන්න හරි. දැන් එක තර්ක විතර්ක දානවා. ඒකේ සාමූලික වගකීම කියන එක කාටත් අයිති. කිසිම කෙනෙකුට මේකෙන් ගැලවෙන්න බෑ. අපි පොදුවේ කිව්වොත් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ජනතා විමුක්ති පෙරමුණවත් ඇතුළව මේ සියල්ලට වගේ කීයද? ඔක්කොරම කියන්න ඕනේ. මේක UNP එක ශ්‍රී ලංකා එක ශ්‍රී UNP ආණ්ඩුව කාලෙත් වැරදි දින්දුවත්ත. වැරදි විදියට රට පාලනය කරා. දූෂණය තදින්ම තිබ්බා. ශ්‍රී ලංකා පොට්ටුවෙත් ඕකම තිබ්බා. හරි? ඉතින් ওই තුන ඔක්කොම බලාගෙන හිටපු කෙනෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණත් මේකට වග කියනවා. මොකද යහපාලන කාලේ සිරිසේන මහත්තයා දින්නට පස්සේ ඒගොල්ලන් ඉතින් බොහොම පුවත්පත්වල අපි දැක්කනේ මාධ්‍ය තුල ඒගොල්ලන් කෙලින්ම ඒගොල්ලෝ ආණ්ඩුවත් එක්ක සහභාගී වෙලා හොරු අල්ලන වැඩපිළිවෙල ඉදිරියේම හිටියා. ඔව්. තට්ටු ගණන් බිල්ඩින් අරගෙන ජනතා විමුක්ති පෙරමුණ වෙනම දූෂණ විරෝධී එක ඒකකයක් ස්ථාපිත කළා. ෆයිල් 142ක් පාර්ලිමේන්තුවට අරන් ආවා. අරන් ඇවිල්ලා පෙන්නුවා මේ මෑත කාලේ මේ 142 කියලා එකින් එක කියෙව්වා. මං කෝකේ ආපාලන කාලේ ඔබතුමන්ලා චන්ද්‍රිකා නෝන්ලා ඊට පස්සේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා එතකොට අර කාලේ හිටපු FCID එකේ ඩිරෙක්ටර් මහතුරු රවි වෛද්‍ය ලංකා ඔය ඔක්කොම එකවිලා හදපු එකනේ. ඉතින් මේ දැන් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේද? දැන් ඒ කාලේ FCID එක තිබ්බා, බ්‍රයිවරි කමිෂන් එක තිබ්බා. ඉතින් ඒ කාලේ පැය ගේන්නේ දැන් අපිට පෙන්වයි කියලා උතුමන්න මේක කරගන්න ඔක ගන්න තීරණය මොකක්ද? දැන් මේකට නඩු දානවාද? නෑ නිකන් අපිට නිකන් පෙන්නලා ගියා. මම මෑත කාලේ මාධ්‍ය මුකුත් තියලා මේ සියලු ෆයිල් එකින් එක කියන කතා කරනවා. පෙන්නලා ගියා. නිකන් මාධ්‍ය සම්දර්ශනයක් කියන්නේ. මේකෙත් ඇවිල්ලා අර බිල්ඩින් එකකට ගියපු බදු මුදල් විතරයි. එහෙම නැත්නම් රෙන්ට් එක විතරයි අපරාධය. අපරාධය. කිසි දෙයක් වුණේ නෑ. ඉතින් මේ කතාව මෙහෙම කරනකොට මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන චරිතය ගැන මේ නමත් ආපු නිසාම ඒ වගේ මේ ඔබේ පක්ෂයට දැන් ගොඩක් සමීපයි. ඔව්. ඉතින් ඒකම කතා කරනවා. ඉතුමීගේ පුතා සූදානමින් ඉන්නවද දේශපාලනයට එන්න? අපි ඇත්තටම අපි ලොකු බලාපොරොත්තුවක් තිබුණා එතුමාව දේශපාලනයට ගේන්න. ඒකට හේතුව එතකොට කියයි මේක පෞල්වාදය කියලා. මේක පෞල්වාදයක් නෙවෙයි. දැන් ඒ විමුක්ති කුමාරතුංග මහත්මයාගේ සීයා මේ රටේ හිටපු අගමැති. ආච්චි මේ රටේ හිටපු අගමැති. අම්මා ජනාධිපති. මාමා හොඳම කතානායක. හොඳම කතානායක. තාත්තා මානව හිමවාදී ප්‍රධාන මිනිස්සු ආදරය කරපු කලාකරුවෙක්, ආදරය කරපු දේශපාලකෙක්. මම හිතන්නේ විජය කුමාරතුංග මහත්තයාට ඒ තැනට ඉන්න අද කාටවත් බෑ. හිටියා නම්. ඉතින් අනිත් එක ප්‍රධානම දේ තමයි
ඒගොල්ලන්ට විරුද්ධව චෝදනා නැහැ. හොරකම් කරලා එහෙම චෝදනා නැහැනේ. දැන් මෛත්‍රිනේ අක්කර 50යි අක්කර 50ක් විතරක් තියාගන්න පුළුවන් කියන සීලිම ගෙනාම මෛත්‍රිනේගේ ඉඳන් අක්කර 5000ක් විතර දුන්නා. එහෙම එහෙම දීපු පවුලක්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට කිසිම චෝදනාවක් නැහැ. අයිතේ මේ ළමයා තොඳ ඉගෙනගෙන දිනා උගත් ළමේ. ඉතින් අපි හිතුවා මේ ළමයා ආවොත් මේ රටට වැඩදායි දෙයක් කරයි කියන එක. මේ ඒ නිසා අපි බොහොම කැමැත්තෙන් හිටියා. නමුත් එතුමාගේ මේ අදහසක් නැහැ. මම හිතන්නේ එතුමා එහෙඳ ලංකාවේ දේශපාලන දිහා බලාගෙන ඉඳලා මෙපා වෙලා. මං හිතන හැටියට අනිත් එක මේ වෙන මිනිමැරුම් විශේෂයෙන්ම මේ වෙන මිනිමැරුම් තමන්ගේ පවුලේ තමන්ගේ සීයා තමන්ගේ තාත්තා අමුමුවේ ඝාතනය කරා. ඉතින් මම හිතනවා එයාගේ එයාට එපා වෙලා ඇති. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ ඒවනම් දේශපාලන දෙන්න තීන්දුවක් අරගෙන නැත්තේ. ඔබ ඊයේ පෙරේද මේ ප්‍රසිද්ධ ආරාධනා කරනවා මේ අරගලේ හිටපු තරුණයන්ට ඔබත් එකතු වෙන්න පුළුවන් කියලා. ඔව්. ඔබ සූදානම්ද ඔබේ පක්ෂේ නවුන්ට නාම යෝජනා දෙන්න? මෙන්න මේකයි. මේකේ අරගල කරුවන් දෙන්නෙක් ඉන්නවා. ධාති දෙකක්. සැබෑ අරගල කරුවන් ඉන්නවා. සැබෑ අරගල කරුවන් කියන්නේ මේ Facebook එකේ සමාජ මාධ්‍යයෙන් තමයි මේ අරගලේ හැදුනේ. උගලට මතක ඇති එක කාලයක් තිබ්බා හෙල්මට් වලට විරුද්ධ. ඒකට කවුරුත් මේ දේශපාලඥයෙක්වත් නායකත්වයක් නැහැ. නමුත් හෙල්මට් අරගලේ ගෝල් ෆේස් එකට දහස් සංඛ්‍යාත සෙනඟක් ඇවිල්ලා ඒගොල්ලන් ඒක ජයග්‍රහණය කරා. ඒ වගේ එකක් තමයි දැන් මේ ගමන තුනේ. මේගොල්ලන් සමාජ මාධ්‍යයෙන් මේගොල්ලන් එකව වෙලා මුළු රටේම ජනතාව එකව වෙලා කොළඹට ආවා. හරි? ආවේ පොත් අඩු ගානේ ලී කැල්ලකත් අතේ නැතුව. නිකන් කිට් බෑග් ගෑබ් බැක් දාගෙන බස් එකේ ආවා. කෝච්චි ආවා, ලොරි ආවා. එහෙම නැත්නම් අර රෝලර් ස්කේට් දාගෙන ආවා. නැත්නම් පයින් ආවා. ඒ ආවේ සැබෑ අරගල කරුවන්. උන්ට ඉලක්කයක් තිබ්බා. ඒ ඉලක්කේ තමයි මේ රට වෙනුවෙන් මේ ජනාධිපතිවරයාව අයින් කරන්න ඕන. ඒ ඇවිල්ලා ඒගොල්ලන් එක් කරා. ඒ කාර්යභාරය හරියාකාරවම කරලා ඒගොල්ලන් මේ රැඳුන්නේ නැහැ. මේ රැඳුන්නේ නැහැ. ඒගොල්ලන් දැන් උන්නම් රජගියේ බල්ලලා ඒ ටික බල්ලලා ඒගොල්ලන් ගෙදර ගියා. නමුත් රැඳුනේ සැබෑ අරගල කාර්යෝ නෙවෙයි. සැබෑ අරගල කාර්යෝ කියලා පෙන්නපු ත්‍රස්තවාදී පිරිස් දෙක තුනක් තමයි තුරුනේ. ඔබතුමාටත් පහර දීමක් සිදු කරා. මම මගේ මුලින්දම කියන්නේ මගේ එක පැත්තකින් තියන්නේ ඔබ. මම දන්නේ කොහොමද 1969 70 මමත් එක්තරා පක්ෂයක පන්ති තුනකට ගියා. පන්ති පහයි තිබ්බේ. ඉතුරු පන්ති දෙක තියන්න බැරි වුණේ ඒ කාලේ හිටපු නායකයෝ දෙන්නෙක්. එක්කෙනෙක්ගේ නම කියන්නේ අනිත් එකේ නම කියන්නේ නැහැ. අපේ ගමේ හිටිය ධර්ම DIG ධර්මසේකර මහත්තයා. ධර්මසේකර අයියා කියලා කියන්නේ. ධර්මසේකර අයියායි මේ පක්ෂේ නායකයා ඇති වෙච්ච ගැටුමකදී ඒ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට අන්තිම පන්ති දෙකට යන්න බැරි වුණා. පන්ති දෙක කරගත්තේ නැහැ. එතන පන්ති තුනකට මං ගියා. ඒකෙදි මේ සැබෑ ත්‍රස්තවාදී මම දැක්කා. අපි ගහන්න මරන්න මිනි මරන්න ගියේ නෑ. අපි පන්ති වලට ගියා පමණයි. ඊට පස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳිලා 1981 88 89 එදා තිබ්බ ඒ ත්‍රස්තවාදීට විරුද්ධව අපි සටන් කරා. දැන් මමත් හිතුවේ ඒටිඑයි කියන්නේ පන්ති තුන. ඒ ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපි සටන් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳලා. චාන් පළවෙනි ඡන්දය දාපු පස්සේ නේද පිළි තිබ්බා. සමහර ගෑනුන්ගේ කොණ්ඩේ කැපුවා. සමහර අයෙක්ට මැරුවා. මිනිහ ගිනියන්න දුන්නේ නැහැ. තනිස්සෙන් ඉහළට උස්සන්න දුන්නේ නැහැ. බස් ගිනි තිබ්බා. ෆැක්ට් අපේ පැරා පළාතේ හුඟක් හොඳ රබර් ෆැක්ටරි ගිනි තිබ්බා. එතකොට විශාල රජයේ විශාල පාඩුවක් කරා. රටට විශාල පාඩුවක් කරා. ඉතින් ඒ වගේ මහා භයානක සිද්ධීන් ඒ අය ඇතුළු කරා. මාවත් ඉත්තපාන කියන ගමේ මමත් එතකොට මැතිනිගේ 88 මැතිනි ඡන්දේ ඉල්ලුවා. එතුමයි ප්‍රේමදාස මහත්තයයි. ඒ වෙලාවේ මේ මම අගලවත් සංවිධායකවරයා හැටියට මන්ත්‍රීවරයා හැටියට මම රැස්වීම් තියන්න යනකොට මාවත් දනගස්සලා තියෙනවා. මම ඡන්දේ දාන්න යනකොට
ඡන්දේ නිරීක්ෂණය කරන්න යනකොට අපිට මේ පරිගමති වෙලි තිබ්බා. ඊපස්සේ නාවික හමුදාවෙන් ඇවිල්ලා තමයි අපිව අරන් ගියේ. දැන් ඔය යකුපිටිය කියන ඡන්ද පෙට්ටියේ වැටුනේ ඡන්ද දෙකයි. ඒ වගේ හැම ඡන්ද මධ්‍යස්ථානයකම බොහොම වලල්ලා විට වෙලි තිබ්බා ඡන්ද දාන්න ගිය පිරිසකට. ඒගොල්ලන්ගේ ඇඟේ තාමත් මොනිසන් තියෙනවා. මෙන්න මේ වගේ මා ප්‍රචණ්ඩත්වයේ වැගිරෙච්ච තැනක් දිලේ වැගිරෙච්ච තැනක් තමයි 88 89 ඡන්දෙ. ඒගොල්ලන් කවදාකවත් ඡන්දෙ ගන්න බෑ. දැන් හෙට ඡන්දයක් තිබ්බත් ওই කොච්චර බිස්නස් සෙනඟ පෙන්නුවත් ඒගොල්ලන් ඡන්දෙන් ඉන්න බෑ. ඒගොල්ලන් තමයි බලන්නේ අරගලිය කරලා ප්‍රචණ්ඩත්වයෙන් මේ නැත්තම් ලේ දැකලා ලේ පෙන්නලා මේ බලයට එන්න පුළුවන් කියන මතේ තමයි ඒගොල්ලන් ඉන්නේ. අන්න ඒගොල්ලන් තමයි මට කියන්නේ. ඔබතුමා කියන්නේ කතා අහන්න සෙනඟ හිටියට ඡන්ද දෙන්න සෙනඟ නැහැ කියලා. නැහැ. කවදාවත් හම්බෙන්නේ නැති වෙයි. 88 89 දන්න මිනිස්සු කවදාවත් දෙන්නේ නැහැ. හැම ගෙදරකම මිනිහ මරුමක් සිද්ධ වුණා. හැම ගෙදරකම මිනිහෙක්ගේ ගෑනුන් කාන්තාවන්ගේ කොණ්ඩේ කැපුවා. බෝඩ් උස්සගෙන පාරවල් ගානේ ඇවිත් දෙව්වා. මම මේ කියන්නේ මගේ ආසනේ අගලවත් ආසනේ විතරයි. හරි හතරේ කණුවෙන් හිටිය අක්ක කෙනෙක් බයිසිකල් අක්ක. ආන්නම් අහන්න දැන් හතරේ කණුවේ යට්ටපාත බයිසිකල් අක්කගේ දැන් පුතාලා ඉන්න එක්කෙනෙක් ඉන්නවා මම හිතන පොලිසිය. ඒ අක්කගේ කොණ්ඩේ කැපුවා. එතකොට යකුපිටියේ දයාවති කියන ගෑනුවෙක් නේද අසනීපෙන් ඉඳන් දැන් ඔය කවයිසයි දැන් අසනීපෙන් ඉන්නේ. එයාගේ කොණ්ඩේ කපලා එයාට බෝඩ් ලෑල්ලක් දුන්නා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අසුණා කියලා. යකුපිටියේ ඉඳන් අගලවතට බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අගලවත බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රදර්ශනය කළා ආපහු ගෙදර යන්නේ. අද කද ඉන්නේ බොහොම ආසනීප වෙලා. මමත් උදව් කරන යාට බෙහෙත් ගන්න. ඉතින් ඕක දන්න මිනිහ. ඡන්දයක් දී දෙන්නේ නැහැ. මේවා ඔක්කොම ඒගොල්ලන් දන්නවා එන්න බෑ කියලා. ඒක හින්දා ඒගොල්ලන් බලනවා කොහොම හරි මේ ප්‍රචණ්ඩත්වයෙන් එන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඔය කණ්ඩායම ඒ කණ්ඩායම විතර නෑ තවත් ඉන්නවා. ඒ දැන් අනිත් කණ්ඩායමත් ඔය ඔක්කොම එකට හිටපු කට්ටිය. දැන් දෙකට වෙන්නලා හිටියද? දැන් ඔය දැන් ඉන්න අය නැහැ. දැන් ඒ දැන් ඔය අර ඔය පක්ෂවල ඉන්න නැත්නම් ඒ අරගලවල ඉන්න අය මේ ප්‍රචණ්ඩත්වයේ ඒගොල්ලන් ඒ කාලෙත් නැහැ. හැබැයි එක්කෙනෙක් දෙන්නේ තවමත් ඉන්නවා කළුතර. එක්කෙනෙක් දෙන්නේ මං දන්න 3-4 දෙනෙක් මේ ඉන්නවා. මන් නම් කියන්නේ නැහැ නම් කිව්වොත් දන්නවා කවුද කියලා. හරි අද කළුතර පානදුර ටික ඉහළ තැනක ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් අර සැබෑ මිනිස්සු හැබැයි. ඒගොල්ලන් සැබෑ අරගෙන ගතු. ඉතින් ඒගොල්ලන් කවදාක්වත් මේගොල්ලන්ට එන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඔක්කොම හැබැයි එකට හිටියේ. ඔය දැන් කියන අර සමාජවාදී මේ සමාජවාදී ඔක්කොම එකට ඉඳලා ඒ හිටපු නායකයා මැරුවට පස්සේ නායකත්වයට එන්න බැරුව ඒගොල්ලන් කැඩලා ගියා. ඒගොල්ලන් කැඩලා ගියා. ඒ කැඩලා ගිය කණ්ඩායම් තමයි ඔය ඔක්කොම දැන් ඉන්නේ වෙන වෙනම. ඉදිරියේදී මම හිතන්නේ ඔබතුමා කියන ඒ පිරිසත් ඉදිරියේදී එකට එකතු වෙලා මම හිතන්නේ ලෑස්තියෙන් ඉන්නවා මේ රටේ බලය නැවත අල්ලා ගැනීමට. ඔවුන් ඒ වෙනුවෙන් දැන් එකතු වෙනවා. මිනිස්සු එකතු කරගෙන මේ තරුණයන්ට දැඩි අවවාද දෙනවා මේ රට බේරගන්න පුළුවන් ඔවුන්ට විතරයි කියලා. ඉතින් මේ වගේ සුරංගනා කතා මන්ත්‍රීතුමා ඒ කාලෙදම අපි අහනවා මට පුළුවන් කියන විපක්ෂයේ විපක්ෂය කියන මට පුළුවන් කියලා. අනිත් පැත්තේ ආයු පක්ෂයට කියනවා අපිට විතරයි මේක කරන්න බෑ. බයි කරපු කවුරුත් නෑ. තාමත් මේක තුන්වෙනි ලෝකේ දියුණු වෙමින් පවතින රටක් විතරයි. ඉතින් මේ ගැන මෙහෙම කතා කරද්දි මම ඔබෙන් අහනවා ඔබ විශ්වාස කරනවද ඔබත් එක්ක මේ විපක්ෂයේ ස්වාධීන වෙච්ච පක්ෂත් එකතු වෙලා එක තැනකට එක වේදිකාවට නැගී කියලා? පුළුවන්. මට ඒ හැකියාව තියෙනවා. මොකද දැනට පාර්ලිමේන්තුවේ සහ බමේ ඉන්න පරණ මිනිහෙක් මම. මට වැඩිය පරණ අය ඉන්නවා නම් ඉන්නේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා, වාසුදේව මහත්තයා වගේ අය ඇරෙන්න මං ඉන්න පරණ මිනිහෙක්. අනිත් එක මම හැමදාම ඇත්ත කතා කරු මිනිහෙක්. එතනදී මම බැලුවේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාද, සජිත් ප්‍රේමදාසද, කවුද අපේ සිරිසේන මහත්තයාද, ඔය චන්ද්‍රිකානෝනට විරුද්ධවත් මම කතා කරලා තියෙනවා. මං ඉදිරියේ ඒක බැලුවේ නැහැ. මගේ හිතට හරි කියන හැම වෙලාවෙම හරි දේ මං කතා කරා.
දැන් දින 52 දී මහින්ද මහත්තයා අගමැතිකම ගන්න යනකොට මම විරුද්ධ වුණා. මම විතරක් නෙවෙයි ජමිල් මහත්තයාත් විරුද්ධ වුණා. ජමිල් රාජපක්ෂ මහත්තයා එයාත් විරුද්ධ වුණා. ජීඑල්පී රිස් මහත්තයා ගෙදර. අපි ඔක්කොම එක වුණේ. එතකොට වැඩි දිනෙක් කිව නෑ මහින්ද මහත්තයා ගන්න කියලා. එතකොට අපිට ඔක්කොම තිබ්බේ 53යි മന്ത്രി කණ්ඩායමේ. ඉතින් අපි මමයි ජමල් මහත්තයා කිව්වා 53ක් ඉඳගෙන කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ? බොරු වැඩ කරන්නේ නැතුව ඉන්නේ කියලා කිව්වට මහින්ද මහත්තයා කිව්වා ඒක මම බලාගන්න මම නෙගිනියන්නේ කියලා. ඒ ඉතින් ඒක මතිකෝ ඒගොල්ලන් ඒක මතිකෝ නෙවෙයි අපි විරුද්ධ වුණා. ඊට පස්සේ මහින්ද මහත්තයා කියලා සිරිසේන මහත්තයාෙන් ගත්තා. සිරිසේන මහත්තයාත් බයිට දුන්නා. ඒ වෙලාවේ සිරිසේන මහත්තයා දැනගත්තේ එයාගේ කාලය අවසන් වෙනවා. එයා ඉදින් බේරෙන්නත් එපා කරපු බෞගලි. ඒක හින්දා එයා දීලා බේරෙන්න හැදුවේ. ඉතින් මම ඒකට විරුද්ධ වෙලා මම ඇමරිකන් දෙනකොට මටයි චමල්ටයි තමයි ඉස්ලාම් දුන්නේද ඕන එකක් තෝරගන්නේ කියලා. චමලුත් බෑ කිව්වා මාත් බෑ කිව්වා. පස්සේ කොහමරි චමල් සෞඛ්‍යම් තියෙනවා ගත්තා. මම නම් ගත්තේ නෑ. මං ගිහලා පාර්ලිමේන්තුවේ කෙරෝල්ට වෙලා සජිත් මහත්තයත් එක්ක හිටගෙන මුන් මිනිස් කුඩු වලින් ගා ගන්න ඒවයි රෙදි උඩ යන්නේ ඒවයි හා බෝතල් සීට් කතානාගේ පුපු ඉරණ එකයි බලාගෙන හිටියා. මම ඒකට සම්පූර්ණ විරුද්ධ වුණා විදියට දින 52කට. ඒ කැලල තාමත් මගට ගන්න බෑ. අර මං කිව්වා නේද මේ කර මේ ප්‍රචණ්ඩත්වයේ මේ කැලලේ මකර ගන්න බැරි වගේ මේ කැලලත් මකර ගන්න බෑ. මේකට යමක් එකතු කර යුතුමයි කියලා මං හිතනවා. මේ මම හිතනවා අපි දන්න දේශපාලන ඉතිහාසයේ සිදු ඉතා කනගාටුදායකම සිදුවිය ලංකා පාර්ලිමේන්තුවේ ඒ කාලේ සිදු වෙන ඉතින් මේ දෙයක් එකතු කරන්න ඕනේ. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ දේපළ වලට යම් යම් හානි සිදු වෙනවා. සිදු වුණා. ඊට පස්සේ සභා ගැබ තුල. ඔව් සභා ගැබ තුල පාර්ලිමේන්තුවේ පිට නෙවෙයි. ඔව් සභා ගැබල තුල පමණක්. එතකොට මේ වර්තමානයේදී රාජ්‍ය දේපළ වලට අරගලයේ පැමිණි තරුණයන් විසින් හානි කරනවා. මේ ඒවට ඔවුන්ගෙන් අය කිරීම කරන්න නඩු දාන්න කටයුතු කරනවා. හැබැයි මේ සභා ගැබ තුල සිදු මේ දේපළ හානියට කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ. මයිසන් ප්‍රතිචාරයක් තිබ්බේ නැහැ. දැන් මේකේ ඇත්තටම බලන්න ඕනේ දැන් සභාව ඇතුළතදී අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒ නිදහස දීම වරප්සදාද වලට මට ඔයාට බලන්න පුළුවන්. ඔයා ගැන බොරු දේවල් කියන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයක් කියන්න පුළුවන් නඩු දාන්න බෑ. එතකොට අපි බලන්න ඕනේ සභාව ඇතුලේදී ඔය වගේ දැන් සිංකෝලි උසගෙන දුවනවානේ. දැන් සිංකෝලිත් උසගෙන දුවනවානේ වාසුදේව මහත්තයා ඒ කාලේ සිංකෝලි උසගෙන උස ගත ගමන්නේ. එයා තමයි ඒකට එක්ස්පර්ට්. එතකොට ඒ තුළ මම මේ නොදන්න දෙයක් ගැන මම මේ කියන්නේ. මම දන්න දේ නොදන්න දේවල් නොදන්නවයි කියන්නේ. ඒ තුළ ඒ සභා ගැබ ඇතුළේදී සිද්ධ වෙච්ච දේවල් වලට නඩු දාන්න පුළුවන්ද බැරිද කියන එක හොයන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකේ නීතිය මොකද්ද කියන එක. හරි සභාවෙන් පිට වුණා නම් ඒක හැකියාවක් තියෙනවා. මේක සභාව ඇතුළේ. සභාව ඇතුළේදී මිනිස්සු දැන් සඳිකාන ඕන ගෙනාව මේ සංශෝධන වගේ එකේ ඔක්කොම ගිනි තිබ්බා. ඒ පොත් පව. ඒවත් ඉතින් රටේ ආදායම රටේ සල්ලි වලින් ගහපු පොත්නේ. ඊට පස්සේ ඒවා විසි කරනකොට ඔය කාපට් වලට තරුණා. ඒ වෙලාවේ ඔය වගේ අවස්ථාවල් කීපයක් තියෙනවා. ඔක ඇතුළේදී අරගල කරලා සමහර ওই තරම්ම දුරට නෙවෙයි සාමාන්‍යයෙන් සිද්ධ වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ල බලන්න ඕනේ සභා ගැබ ඇතුළේදී ඇති වෙච්ච සිද්ධිය තන නඩු දාන්න පුළුවන්ද බැරිද කියන එක. දැන් අපි උන් කතානායකතුමාට බලයක් තියෙනවා නඩු දාන්න නෙවෙයි. එයා ඕන කෙනෙක්ව මේ ඒගොල්ලන්ගේ ඇතුල්වීම තහනම් කිරීම. එයාට පුළුවන් මාසයක් මාස දෙකක් ඇතුල්වීම තහනම් කරන්න. අල්ල එළියට දාන්න කියන්න. ඒ වගේ දේවල් පුළුවන්. ඒතකොට අන්න ඒක ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඒක එකක්. අනිත් එක මම දැක්කා රජගේ පාඩුව 160යි. 6 million කියලා. නමුත් අද රටට වෙලා තියෙන පාඩුව 6 million කියන්නේ 160යි කියමු. අද කාර් එකක් ගන්නත් බෑ. අද කාර් එකක් ගන්න ගියත් මම හිතන්නේ 100,000කින් එහා පැත්ත උනේ. එතකොට ඒ 160ට වැඩිය අද මේ දේශපාලඥයෙක් විතරක් නෙවෙයි. දේශපාලඥයෙක්ට විතරක් ඇඟිලි දික් කරන්න එපා. දේශපාලඥයෙක් තියෙන නීති සම්පාදනය කිරීමනේ. ක්‍රියාත්මක කිරීම තියෙන රජ මේ නිලධාරී ඡන්දේ දීම තියෙන්නේ ජනතාවට. මේ තුන් දෙනාම කියන්නේ නේ. ඉතින් ඒක නිසා දේශපාලඥයෙක් වැඩිකාරියෝ
නිලධානීත්වයක් වැඩිකාරයෝ ඒ වගේම මේ ඡන්දදායකයත් වැඩිකාරය අපි කිව්වෝ මේ ගිය ගමන දුන්නයි කියලා වැඩි මිනිහෙකුට ඡන්දෙ. නමුත් ඒක හරි ගස්සන්න පුළුවන් ඊළඟ ගම. හරි ගස්සන්නේ නැහැ නේ. ඊළඟ පාරත් ඒ වැරද්දම කරනවා. එයාටම දෙනවා. එයි එයා එයාගේ අතට ඍජු ප්‍රතිපාදන දෙනවා. දැන් අපිට ඉස්සර අපිට දුන්නේ ලක්ෂ 15යි විමන්තිකත් දැන් ලක්ෂ 100ක් දෙනවා. හැබැයි දැන් හම්බෙන්නේ නැහැ මොකද මේ රටේ ආර්ථිකය වැටලා හින්ද. ඉතින් අපි ඒ ලක්ෂ 15ෙම අපි බලන්නේ ලක්ෂ 15ෙන් 10ක්වත් ඍජු ප්‍රතිපාදන. එක්ක ගෙදරට මැෂින් මහාන මැෂින් එකක්, එක්ක තාඩු ටිකක්, එක්ක වැසිකිලි පෝච්චියක්. මේ වගේ දේවල් අරන් දෙන්නේ. ඉතින් එතකොට මිනිසුන්ට කියනවනේ ආ මේ කුමාර් මහත්තය තමයි අපිට මේක දුන්නේ. ඒක මිනිසුන්ගේ මතකයෙන් යන්නේ නැහැ ගංගාලි මිනිසුන්ගේ. ඉතින් ඒක නිසා මිනිස්සු ඉතින් අර කොච්චර වැරදි කරත් කොච්චර කසිප්පුකාරය වුණත් කොච්චර කුඩු විකුණන මිනිහා වුණත් කොච්චර කැසිනෝකාරය වුණත් මේ ඔක්කොටම දන් දෙනවා. මේ විදිහට කතිකාව අවසන් කරමින් මම අවසාන ප්‍රශ්න ඔබෙන් අහනවා. මේ ඔබ හිතනවද මතු දිනක මේ රට බාලගන්න මේ ඉන්න 225න් සුදුසු ජනාධිපතිවරයෙක් ඉඳී කියලා? ඒ කවුද? දැන්ට නම් ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වෙලා තිනවනේ. ඒකින්ද දැන් කතා කරන්න බෑ. දැන් ආයි ඒ අවස්ථාවක් එන්නේ නැහැනේ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක අයින් වෙන්න ඕනේ. මොකක් හරි වෙන්න ඕනේ. එහෙනම් තව ඒ ස්ථානේ එන්න. නමුත් මම එකක් කියන්න. දැන් අපි ඉන්නනේ තරුණයින් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. අද මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 40ට අඩු තරුණයෝ 100ක් ඉන්නවා. 100ට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. හුඟක්ම තරුණයෝ දැන් උපාධිධාරීන්. උපාධිධාරීන්. ඒගොල්ලන්ගේ සේවයක් වුණාද කියන එක ඉස්සෙල්ලා ඔයා බලන්න. දෙවෙනි එක තමයි මම කියන්නේ. දැන් අරගලේ කරපු තරුණයෝ ඉන්නවනේ. ඒක එක නම් කියනවා නම් කියන්නේ නැහැ. එක එක නම් කියන කියා ඉන්නවනේ. මේ අය පාර්ලිමේන්තුවට ආවොත් මේගොල්ලන් 100ක් අර ඒගොල්ලන් දැන් පෙන්වන ප්‍රතිපත්ති ඉදීද එහෙම නැත්තම් අපි වගේ ඇඩ ගැහිද හොඳට මතක තියාගන්න. මම යමක් එකතු කරමු මේ වැඩසටහන අවසන් කරන ඔබතුමා කියන අපි වගේ ඇඩ ගැහිද කියලා. ඔව්. එතකොට ඉතින් ඔය ගොඩට වැටුණොත් ඔය ගොඩේ විදිහටම හැදෙන්න වෙනවා. ඒක ගොඩ හැදෙනවා. කොයිද හැදෙනවා? V8 එකෙන් බහින්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බත් එක නොකා ඉන්න බෑ. ඔයා හොඳට මතක ගියාන ගේල් කොලිය බත් ගින්නේ නැහැ. කවුරුත්. සිසේන මහත්තයාගේ නම වගේ. මම පාර්ලිමේන්තුවේ යනවා රුපියල් 5යි බත් එක. දැන් 250යි. නමුත් 250 වුණත් 250යි බත් එක කනවා. ඒක ගාමනේ 1250 300ක් 1500ක් විතර වටිනවනේ. ඒකේ ඉඳගෙන මේ පෑයකුත් මදි එකන්නේ. අර වෙලාව පෑය භාගයයි පෑය නෙදෙන්නේ. නමුත් ඒක කාලා බත් එක කනවා ඉතින් සූප් එක බොනවා. කවුරුත් මාත් ගැන වැරදව හිතන්න එපා. සූප් එක බොනවා. ඊට පස්සේ බත් කනවා. ඊට පස්සේ දුරන් වීදුරු බොනවා. ඉදිරවන්න පහසු කරන්න. ඔව්. තමන්ට කැමති බීමක්. මේ කියන්නේ මද්‍රව්‍ය නෙවෙයි. තමන්ට කැමති නම් දුඩන්, තමන්ට කැමති නම් වෙනත් ඕන දෙයක් ඉල්ලලා ගෙන ගන්න පුළුවන්. මම මේ කියන්නේ. හාමුදුරුන්ටත් නැහැ ඒ උච්චර. ඊට පස්සේ අතුරුපස. ලොකු ඉඳලා දිනවා. තමන්ට කැමති අතුරුපසත් කරන්න පුළුවන්. ඊට පස්සේ මුද්දරප්පණන් අජු. තමන්ට පුළුවන් ගජුයි මුද්දරප්පණන් දෙන්නන්න. පීරිසියකට. ඒකත් කන්න පුළුවන්. ඉතින් ඕක කාපු එක. හොඳට මතක තියාගන්න. ආයේ ඉතින් ඔතනින් එනින්න නම් බහින්නේ නැහැ. V8 එකෙන් බහින්නෙත් නැහැ. අනිත් එක උන්ට ඕවා නලතු කරන් ලලිත් දෙපැයි. ඒ සල්ලි කොහෙන් හොයාගන්නද කියන බලනවා. අනිත් එක තව එකක් කියන්න. ඒකට හොඳම උදාහරණේ දැන් අරගලේ තිබ්බනේ. ඒකත් මම කියලා නවත්තන්න පොඩ්ඩක් මට සමාවෙන්න. අරගලේදී හුඟක් මිනිස්සු කෑම් බුරියානි යෝගට් අරවා මේවා දුන්නනේ. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිකම් ඔක්කොම නැවතුණානේ. ගෝල් ෆෙස් එකේ කෑම හිඟයක් ඇති වුණා. නැවතුණානේ. ඒතර ඇයි කොහොම මේ නැවතුනේ? ඒ කියන්නේ රනිල් මහත්තයා මිනිස්සු තමයි දීලා තියෙන්නේ. නේ? දැන් මිනිස්සුන්ට හිතා ගන්න පුළුවන් නේ. එයා ආපු ගමන් එයා ජනාධිපතිකම් නැවතුණා. ඊටත් අමතරව අපි කොච්චර සමාජ මාධ්‍ය සහ පත්‍රවල දැක්කද පිටරට වලින් ආපු සල්ලි බෙදා ගන්න බැරුව මේගොල්ලන් එකට එක ගහගන්නේ.
එකාට එක මන් නම් කියන්නේ කාන්තාවොත් හිටියා ඒ තුල එකාට එක කෑ ගැහුවනේ අරයට එච්චර ගියා මෙයාට මෙච්චර ගියා අප්පච්චිට එච්චර ගියා මෙයාට මෙච්චර ගියා නේ මූ මෙච්චර ගත්තා බැංකුවේ අච්චර දිනවා අපිට නැහැ මූ කොච්චර කෑ ගැහුවද ඉතින් එහෙම අය දෙන්න යන්නේ මේකට එහෙම අයද ඒ වගේ මනසක් තියෙන අයද මේ පාර්ලිමේන්තුවට එන්න යන්නේ අපි අපිව අපි 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 අපේ ගතිගුණ අයින් කරලා අලුත් සංස්කෘතියක් අලුතක් වෙනසක් කරන්න හදන්න යන්නේ අතන අර ගහගත්තේ අයද අන්න ඒක හොඳට මතක තියාගන්න මම හිතන්නේ හිතන්න යමක් ඔබට ඉතුරු කරනවා කවුද සුදුස්සා මේක තෝරාගත යුත්තේ මේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙලා අරගල කර නිසාවත් නෙවෙයි මම හිතන ඊට එහායින් සිටිය යුතු හැමදාම මේ වැරද්ද මාධ්‍යවේදියෙක් විදිහට මම කියන මේ වැරද්ද කරේ ජනතාව. ඉතින් ජනතාවගේ ආකල්ප වෙනස් වුණොත් මම හිතනවා හෙට පාර්ලිමේන්තුවට ඔබ හිතන පිරිසක් ගේන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා දිනක නැවත අමාත්‍ය ධූරයක් ඔබතුමාට ලැබුණොත් එහෙම නැත්නම් මේ මෑතකදී හෝ පුළුවන් නම් පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න අපි විමසුම විදිහට ඔබෙන් ඉල්ලීමක් කරනවා. පාසල් පෙළපොතට එහෙම නැත්නම් පාසලේ විෂය නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් කරලා ඒ වගේම දේශපාලනය කියන එක අටවසර සිටවත් ළමයිට කියලා දුන්නොත් මම හිතනවා මේ අනාගතයේදී හොඳ රටක් බිහි කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා. මම ඉතින් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්න කියලා. මම ඒක කරන්න ඉදිරිදී. ඉතින් විමසුම දේශපාලන කතිකාව අද මෙලෙස සමුගන්නව ආරාධනා කරනවා ඔබට රට ගැන ඔබට කියන්න තියෙන දේ විමසුම අපිට කියන්න අපි එය රටට වගේම ලෝකයට ගෙනියන සූදානම්. ඉතින් අදට වැඩසටහන මෙසේ හමාර කරනවා ඔබට සුබ දවසක් බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක. අයිබෝ.